ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛය හරිත හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ප්‍රතිපත්ති පොලි අනුපාතයේ වෙනසක් නැති බව මහ බැංකුව කියයි දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ පසුබෑම ගැන කියන පොල් තෙල් නිෂ්පාදකවරුන් දැන් අවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මේ අතර මෙරට නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී උද්ධමනය 100ට 5ට වඩා අඩු මට්ටමකට පැමිණෙනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින රැස් වුණා. එෙහිදී මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 108.25ක් සහ 109.25ක් ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. මේ අතර උද්ධමනය ඉලක්කගත 105ක් මට්ටමේම පවත්වාගෙන යාමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ විශේෂයෙන්ම පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම සහ සැපයුම් තත්ත්වයන්ගේ වර්ධනය හේතුවෙන් ඉදිරි කාර්තු කීපය තුළදී උද්ධමනය ඉලක්කගත 105ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යාමේ හැකියාවක් පවතින අතර නුදුරුකාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක්ද පවතින බවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණය කර ඇත්තේ මේ අතර මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණයද අගෝස්තු මාස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමද මීට අයත් වෙනවා. තවත් මාස දෙකකින් මැතිවරණයක් පැවැත්වෙන තියෙනවා. ඉන් අනතුරුව ලබන වසරේ අය වේලයි කියන ඉදිරිපත් කරන්න ඕනේ. මේ ගත වෙන කාලය අතර කාල සීමාවෙදී ඔබතුමන්ලගේ කොහොමද පුරෝකථන අපේ ආර්ථිකයට බලපෑමක් වෙයිද නැද්ද? දැනට අපි අපේ පුරෝකථනේ තියෙන ආර්ථික වර්ධන වේගය වැඩි වෙන පුළුවන් මේ වසර තුල. උද්දමනේ අපි අනිවාර්යයෙන්ම අඩු මට්ටමක මේ මාස කිහිපය තුළ පවතිනවා. ඔබතුමා සඳහන් කළ සීලුම කරුණු වල බලපෑම ප්‍රධාන වශයෙන් මම දැක්කේ රාජ්‍ය මුල්ල ප්‍රතිපත්තියට බලපාන්නේ. ඒක අපි මොනිටර් කරගෙන ඉන්න කොහොමද වෙන්නේ? ඒකට සම්සි බලපෑමක් වෙනවාද මුල්ල ප්‍රතිපත්තියේ? ඒ අනුව අපි ඊළඟ මුල්ල ප්‍රතිපත්තියේ තීරණ ගැනීමද ඒ කරුණු සලකා බල මුල්ල ප්‍රතිපත්තිය තීරණය ගන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලත් එක තියෙන වැඩසටහන සනර ඉදිරියට යනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා. එතකොට ওই ණය තිරසාරත් විශ්ලේෂණය වෙනස් කරන්න පුළුවන්ද? ණය ටාගට් කීනේ වෙනස් කරනවද නැද්ද සාකච්ඡා කරනවද තීරණය මුදල් අමාත්‍යාංශයේ තීරණය. මම දකින විදිහට මේ තියෙන වැඩපිළිවෙල සෑහෙන දුරකට අවසානයකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු රජයෙන් ප්‍රකාශ කරපු මුදල් අමාත්‍යාංශය පැත්තෙන් හැකි ඉක්මනින් මේ ණය ප්‍රතිගත කරනේ අවසන් කරනවා. ඉක්මනින් ජාතන මුල්ලර මුදලේ ඒ වැඩසටහනේ ඊළඟ තුන්වෙනි රිව් එක සම්පූර්ණ කරනවා කියලා පණිවිඩය දීලා තියෙනවා. ඒ අනුව කොහොමද කරන්න කියන වැඩපිළිවෙල මම හිතන්නේ මුදල අමාත්‍යාංශයේ කතා කරලා තීරණය කරයි. පසුගිය රජය විසින් තීරණ ගන්න ලැබුවා මැතිවරණයේ අතරතුරදීම වාහන ආනයන සඳහා සම්පූර්ණ වශයෙන් ලිහිල් කිරීමක් සිදු කරන්න ඉලඹෙන පෙබරවාරි මාසයේ ඉඳලා. මේ තීරණය ක්‍රියාත්මක කරන්න හැකියාවක් තියෙනවද නව රජය යටතේ? ඒ තීරණය කරනකොට අපේ නිර්දේශය ලබා දීලා තියෙනවා. අපේ තීන සංචිත අනුමාන කුලාකාරයට කරන්න පුළුවන් කියන අපේ නිර්දේශය පිළවා දීලා තිබුණේ. අපේ තාක්ෂණික ඇනලිසිස් එක අපි කරලා දීලා තමයි අනුව තමයි විශ්ලේෂණය අනුව තමයි රජයක තීරණය කරේ. ඒ විශ්ලේෂණය තවමත් තියෙනවා. අවසානයේ තීරණය ගන්න ඕන මුදල් අමාත්‍යාංශය. දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්තයේ මේවන විට දැඩි පසුබෑමකට ලක්ව ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය රජයේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ඊට හේතු වූ බවයි එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා පවසන්නේ. ඊට කලින් රජය පාලනය කරපු දේශපාලන බලධාරීන්ගේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති නිසා අපේ කර්මාන්තකරුවන් ඉන්නවා 2500කට වඩා මේ ලංකා වටේ. අපේ ශ්‍රමය දෙනවා, අපි රැකියා ලබා දීලා තියෙනවා 104,000කට වඩා අපේ කර්මාන්ත ශාලාවල. මේවා ඔක්කොම දැන් වසා දැම්මා. කොහොමද මේ වසා දැම්මේ? මේ දේශපාලන බලධාරීන්ගේ සාක්කුව පුරවගන්න, රාජ්‍ය නිලධාරීන් ඉහළ පුටුවල ඉන්න සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කුව පුරවගන්න, මේ ආනයනකරුවන් කීප දෙනෙක්ට ලාභ ලබා ගන්න, ඔවුන් රාජ්‍ය ප්‍රතිපත්ති බව වෙනස් කරා. හොඳම උදාහරණය තමයි අද වෙනකොට ලංකාවට කිලෝග්‍රෑම් මිලියන 80,000කට වඩා කෘතිමව පිරිපාදු කරපු තෙල් ගෙනත් තියෙනවා. මේ කෘතිමව පිරිපාදු කරපු තෙල් වලට ඩොලර් මිලියන 110,000කට වඩා ප්‍රමාණයක් ඔවුන් වියදම් කරලා තියෙනවා.
මේ ආනයනය කරලා තියෙන තෙල්වලට ඔවුන් මොකද කරේ? 18%ක වැඩබද්දෙන් නිදහස් කරා. අද දේශීය නිෂ්පාදනය කරන තෙල් ලීටරයක් අපි හදනකොට රුපියල් 965ක් වෙනවා. මොකද හේතුව? අපි රුපියල් 145ක වැඩබද්දක් රජයට ගෙවන්න ඕන. අපි ඉල්ලා සිටිනවා මේ නව රජයෙන් මේ කුමන්ත්‍රණකාරී ආනයනකරුවන් කරන මේ ව්‍යාපාර නතර කරලා දේශීය කර්මාන්තය ඉහළ නංවන්න අපිට උදව් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. රටට උචිත ගැළපෙන ආකාරයේ ක්‍රියාත්මක කරන පුජ්‍යන පෙරමුණට එකතු වෙන සන්ධානයක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැතුව ද්වේෂය, වෛරය පතුරවගෙන එතෙන් ගිහිල්ලා තමන්ගේ ආත්ම ලාභයේ ප්‍රතිලාභ ලැබමින් ක්‍රියාත්මක කරන කට්ටියත් එක්ක අපි සන්ධානගත වීමට සූදානම් වෙන්නේ නැහැ. අලුත්ම කොටසක් හැටියට පූර්වදර්ශයක් දීලා තියෙන වර්තමාන ජනාධිපතිතුමා 3 හිටියේ 3 හිටියේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉලාස්සල වගේ ඉන්නේ. හැබැයි ඒ එතුමන් පමණක් නෙමෙයි තවත් ඉන්නවනේ එතන. ඒගලන් අරන් දාලා අපි අපේ නමත් වෙනස වෙනස කරන්න බෑ. අපි පිරිසුදු අත තියෙන්නේ. දූෂිත අපතරම ඉන්නවා. දැන් මට කැමති නැහැ 225ම උරු කියලා කියන්නේක. මම ඔරෙක් නෙවෙයිනේ. උරුන්ට විරුද්ධව 100ට වැඩිය මම ඔරෙන්ට විරුද්ධ වෙනවා. ජනතාව දැන් හරි කල්පනා කරලා හරි මිනිස්සුපත් කරන්න. විද බණ්ඩාර පොරොන්දු වුණා මේ නිල උසස් වීම ලබා දෙනවා කියලා 14500ක් ආබාධ රණවිරුවන්ට. හැබැයි සතියක් ගියේ නැහැ. ආබාධ 14500ක් රණවිරුවන්ට මේක දෙන්න බෑ කියලා ප්‍රමිත බණ්ඩාර කිව්වා. එතකොට ප්‍රමිත බණ්ඩාර කියපු කාරණාව තමයි සේවයේ ඉන්න නිලධාරි කීප දෙනෙක් මේකට අකමැතියි කියලා. ඒ නිසා දැන් ප්‍රමිත බණ්ඩාර ඔබ රාජ්‍ය ඇමති නෙවෙයි. ඔබට අපි අභියෝගයක් දෙනවා. ඔබ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔබ කියන්න ඕනි කවුද මේ අකමැති වෙච්ච නිලධාරි කියලා. විශේෂයෙන්ම බාර් පර්මිට් එකට වාහන වලට නැත්තම් සල්ලි වලට තමන්ගේ දේශපාලන අනාගතේ බාර දුන්න අය. ඒ අයව ගෙදර තියෙන එක ජනතාවගේ යුතුකම. මේ වගේ වැඩ කරපු 50ක් 100ක් ඉන්නවනම් 225 මෙනුම් ගන්න උනේ ඒක නිසා. වාහන 200 ගන්නකට වැඩි ප්‍රමාණයක් ගෝල් ෆේස් ප්‍රදේශයේ ගියලා තිබුණා. ඒතර මේවා ගැන යම් පරීක්ෂණයක් කළ යුතුයි. මේවා නිවැරදි විදිහට ලබා දීලා තියෙනවද? නැත්නම් මේවා අරන් ගිහිල්ලා තියෙන්නේ කොහොමද? මේ අය පාවිච්චි කරේ කොහොමද කියන කාරණේ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.